ෝක සමුදය තන්නාව අවබෝධ කලා. ලෝක නිරෝධේ තන්නාවෙන් නිදහස්සීම එය අවබෝධ කලා. ලෝක නිරෝධ දුපාය නම් ආර්යෂ්ටාංික මාර්ගය.ඉළඟට ලෝක සත්වයා ආහාරය මතය පෙනවාගෙන පලවෙනි කාරණය. එක කියලා කියනවා. එක ඒ ලෝකය කියල කියන එකට මෙ පලවෙනි කරුණ මොකක්ද සබ්බේ සත්තා ආහා රට්ටිතිකා. සියලු සත්්‍යයව ආහාර්මතය පෙන කබලින් කාරහාර. සාහාර මනෝ සංචේතනහාර විඤ්ඥාන ආහාර සත්වය ආහාර ගන්නකොට එතන තන්නාව තියෙනවා. ආහාරයෙන් කය සකස්වෙන මොනහාරෙන්ද කණ බොනදින් ඕජාව සකස්ස වෙන රසෝජාව ලේධාතුවර්ධනව සයිලවර්ධනය වෙන කෙසලොම් වර්ධනෙන එයින් පවතිනවා. එවගේ විස්පාර්ශයෙන් කර්ම සකස් වෙනවා ඉස්පර්ෂය නිසා වේදනාව සංඥාව හටගන්න කරම සකස්වෙනවා ඒ නිසාද ලෝකයේ පවතිනවා. චේතනා පහලීම කරමයයිකින මේ චේතනා පහලීම කුසල් ලකුසල් කරමවශයෙන් බවගමන සකස් වෙනවා. බවගමන පවතින්න හේතු වෙන විඤඥාන ේෂණුත් තෙමයි සසර ගමනට හේතුවක් වෙනවා. නම් සියලු සත්්‍යයෝ සසරරි පවතින්නේ මේ සතරආකාර ආහාරය නිසා. ආකාර දෙකී ලෝකයත් අවබෝධ කලාකෝ නාම රූප. රූප පටව්‍යාපෝතේචෝ වායෝ වශයෙන් වෙදෙන නාමය වේදනා සංඥා සංකාරර් ඤ්ඥාන වශයෙන් නාම රූප දෙක ලෝකයයි. වි වේදනා ඉෂ්පර්ශයනි සාටගන්නවා ඇසිං කනිං නාසේෙන් දිවෙන් සරීරෙන් මනසිං සැපවේදනා දුක්වේදනා උපේක්ෂා වේදනා. චතු වාහාර නම් සිවවැදෑරුම් ලෝකයා බුදදු කල්න්නු තිස්තර කළ යාහාර හතර සතරාකාර ලෝකේ පං්චුඋපාදානස්කන්දය කියන වේදනා රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන කරුණු පහට. ආධ්‍යාත්මික ආයතන හයකෙනවා හයාකාරලෝකය ඇස කන්න නාසය දිව සරීරය මනස විස්ත කර ගන තියෙන සත්්‍ය විඤ්ඥාණත් ටිති විඤ්ඥානය පහළවන ස්ථාන හතා නානත්තකායෝ නානත්ත සං්ඥීකන පළවෙන් ොට ට කියනවා නානත්තකාය කයේ ස්වභාාව වෙනස් සංඥාවත් වෙනස් මනුෂ්‍ය ලෝකය මනුස්්‍ය ලෝක මිනිසුන්ගේ සරීර වෙනස් හැබැයි ඒවගේම මිනිස්සුන් හරිරයතරන්න වේ අදහස් සඋදහස් වෙනස් ඒ නානත්ත කායෝ නානත්ත සං්ඥී. තිරිසන්ලෝකෙ නිරේ ප්‍රේතලෝකයේ නානත්ත කායෝ ඒකත්ත ස්ඥී සරීර වෙනස් හැබයි එකම සං්ඥාව දුක්ක සඥාව දුක පිරිබඳ සංඥාව ඉන්නවා. ඒකත්ත කායෝ ඒකත්ත සං්ඥී සරීරඇත් එක වගේ සං්ඥාවත් එක වගේ දෙවන ධානතුන්ගෙන ධාන තලවලඉන්න බ්‍රක්්මයන්ගේ ජීවිත ගැනයි කියන්නේ. ඒකත්තකා යොනානත්ත සං්ඥය කියනෝ ප්‍රථම ධයානතලයේ බ්‍රහ්මයන්ට ඔය විදියට තමයි විඤඥාණටිති හතරක් එතන විස්තර කලා ඉල්ළඟට ආකාසය අනන්තඇගල වඩලගේ පු ආකා සං්ඥායතන අරූප බ්‍රහ්මලෝකයේ ප්‍රක්්මයන් විඤ්ඥානය අනන්ත කල වඩල ඤ්ඥා ංචායතනයටගපු විඤ්ඥානචායතන අරූපර බ්‍රහ්ම ලෝක වාස කල් පැට දාසක් කාශ තිය ්‍රහ්මයන් ඒ ලෝකයත්ඒ විඤ්ානට්ටිතියක් එවගේම ආකින් ච්ඥායතනයත් කල්ප හැටදාහා කාශ්‍ය තිය ලෝකයක් එතනත් විඤ්ඥාන ටිතියක් අශ්්‍ර ලෝක දරමය ලාබ අලාභ ලාබේද සැප සතුට ලැබෙනවා අලාබේ දුක්කෙනෝ. යසාස ප්‍රසංසාාව නිින්දාව, සැප දුක මේ අටලෝ දහම නිති පෙරෙනවා එයින් කම්පානොවන බවයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානය තුළ තිබෙන්නේ. එසේම නවසත්තාවාස දැන් කලීින් විස්තර කලාා වගේ ඒ විඤ්ඥානට් ඉිති හතත් එක එකතු වෙනවා අසං්ඥ සත්්‍යයත් නේවස්ඥ නාසංඥ්‍යා තදේ ම අසං්්‍ය සත්්‍යය කියන්නේ. හතරනි ්‍යයාන වඩලා එතන සිත පිකුල් කරනම හිත නිසා තමයි අකුසල් ලැස්සවෙන්නේ දුක ඇතිවෙන්නේ කියලා. දීති චිත්තංගල වඩලා හිත පිළිකුල් කලාාම කල්ප පන්සියක් ආවශ්‍ය තියෙනවා විඤ්ඥානය වැඩ කරන්න නඇති කයයිසි තැදකම් වැඩ කරන්න ඇති නිරුද්ධ වෙච්ච ලෝකයක් එතනත් එක සත්තාවාසයක් සංඥා වැත්තෙත් නෑ නැත්තෙනේ නේව සඥා නාසඥායතන. දසායතන කියන්න මෙතන ඇස කන්න නාසේ දිව සරීරය, ශබ්ද ගන්ධ රස පහස ඔය දහයට කියනවා ආයතන දාය කියලා. දස වැදෑරුම් ලෝකය කිය. දොවාදස ආයතනැත්තන් දොලොස්සා කරලෝකය කියනවා අර ආයතන දහයටම මනසත් ධර්මායතනයක් එකතු වුණම. මනසය ආයත අරමුණ අරමුණු ගැනීමටක ධම්මායතන කියලා ඒ දෙක එකතු නම් දොළහයි. අටලොස් ධාතුූ කියනවා ඔය කියන ඇස කාණ නාසේ දිව සරීරයේ මනස. රූප ශබ්ද ගන්ධ රස ඉෂ්පර්ෂ ධරම චක්කව විඤ්ඥාන ධාතු සෝත විඤ්ඥානධතු, ගාන විඤ්ඥාන ජාතු ජිව්වා විඤ්ඥාන ධාතු කාය විඤ්ඥාණධාතු මනෝවිඤ්ඥාන ධාතු වුවතමයි දහටාකාර ලෝකයේ. නැවත ලෝකයේ බෙදන සංකාර ලෝක සංකාරය කියන්නේ පණ ඇති පනනැති හේතුන් හටගත් සියලුදේ ඒ සියල් සංස්කාර නැතැන් කරම ඇතම් මේ ලෝක පැවැත්මට හේතුන සියල්ලම භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්තා සත්ව ලෝක සත්ව ෝක යඇන්නන්නේ මේ කෙලෙස් අඩු කෙලෙස් වැඩි ස්වාකාරය දවාකාර සුවිඤ්ඥාපයේ දුවිඤ්ඥාපය වශයෙන් කෙලෙස් අඩු වැඩි වශයෙන් සත්වයන්ගේ ස්වභාව දැකීම සත්ව ලෝකයේ. අවකාශ ලෝක යැන විස්තරයයක් මුලින් අපි දේශනා කලා අගන් සූත්‍රේදි ලෝක ධාතු පිළිබඳේ කෙනෙ දෙ භාග්‍ය තුන්හන් ට අබෝධයක් තින දස දහසක් ලෝක ධාතුගෙන එකටකන සහස්්‍යී ලෝක ධාතු සදහසක් ලෝක ධතුව තුළ කම්පාවීම සිදදු වෙනවා කියන භාග්‍යතුඋන්හන්සගේ ඉපදීමේදදි බුදු වීමේදී පිරිනිවම් පෑමාදී අවස්ථාාවලද.ඒ ජාති සේශ්‍රය කලත් කියනවා ට දස ලක්ෂයක් දිසහස්සී ලෝක ඒ දහසින් වැඩි වුණ දස දහස දස ලක්ෂයක් වෙනවා. එළඟට කෝටි සහස්ත්‍රයගේැ කෝටි දහයක් ලෝකදාව තවත් ගුණ වෙලාගයාට පස්සේෙරනවා ත්‍රසිහස්සී ලෝකධාතු ආඥා චක්‍රය පවතිනවා මේ ක් කෝට සක්වල තිසා සිලෝක ධාතුුවට භාග්‍යතුන්හන්සගේ ආටානාටිරු සූත්‍ර රථන සූත්‍රාදී ඒ ආඥාපතුරාදේශනා කරපු දේශනාවල ආනුභාවය පවතින්නවා. කාම ලෝක රූපලෝක අරෝප ලෝක මෙතෙන්දී අපි විස්තර කළ යුතු නිසා මේ ලෝක ධාතුවේ ඇතම් මේ ඉරහඳපායන සක්වොලෙහි පවතිනෝ ලෝකදාාතු තිස්ස එක තිස්සක පිළිවෙලින් අපි විස්තර කරගමු බලමු. නිරේ නිරේ එකී තිස්සයක් වශයෙන් තියෙන මහපොලෝයාට යුදුන් පහලොස් දාය පහලොස්දා අටමහා නිරේ වට කරලා ඔසුපත් නරක සමඟ ඔකෝම එක සිය තිස්සයක්. හැබ එකම කරුණක් වශයෙන් එක ලෝකයක් වශයෙන් ගන්න නිරේ ප්‍රේත ලෝක තිසන් ලෝක දැ මේ මනුෂ්‍ය ලෝක ඇසුරු කරගනවා මේ සත්‍යයන්ගේ කයමතමයි ලෝකේ ප්‍රේත ලෝකය කයමයි තිරිසන් ලෝකයක්ත් කයමයි. එතන ලෝක දෙකක් කියලා කියනෝ එළඟට අසුර ලෝකයේ එතන හතරයි ඒව කාම දුගති හතර කාම සුගති හයක් තියන මනුෂ්‍ය ලෝකයේ කාම සුගතියක් මෙක සැපදුක් එකම ලැබෙනෝ චාතුර්මහාරාජික ලෝකයේ මනුෂ්‍යයන්ගේ අවස වලින් අවුරුදු පණහක් එහි දෙවියන්ට එක දවසක් ඒ නයින් ඒ දෙවියන්ගේ අවශෂ්‍යතියෙනවා වර්ෂවලින් පන්සීයක් දිව්‍ය වර්ෂවලින් දෙවැනි දිව්‍ය ලෝකයේ තාව තින්ස මනුෂ්‍යයන්ගේ ආවශවලින් අවුරුදු සීයක් ඒක දවසක් එවැනි දවස්තියක් මාසයක් මස්තුල කවරුද අවරු දහසක් ආශතිනෝ දිව්‍යවර්ශවලින් අපේ වර්ශවලින් තුන් කෝටි හැට ලක්ෂිය. ඔය නයිම්ම දියුණු වෙලා නො යාම කියන ලෝකෙට කියයාාම අවරු දෙසීයක් යාටික දවසයි. එවැනි වාර්ෂ ක්‍රමයෙන් අවුරුදු දෙදහසක් පරමාශ්‍ය තියන එදිවියන්ට. තුසිතය අවුරුදු හාරසයක් මනුෂ්‍ය ලෝකෙ හික දවසක් ඒන අයින් ගීල්ලා. අවරදු හාරදහසක් ඒ දෙවියන්ගේ වර්ෂවල දිීව්‍ය වර්ශවලින් ආශ තියෙනවා නිර්මාණටත් දිව්‍ය ලෝකයේ අපේ අවුරුදු අටසියයක් එහට එක දවසයි පරණිමිට වසවරතය අප අවරු දෙද්දා සයිසියක් එක දස න්න විදියට ඉහලට යන්න යන්න සැප වැඩි වෙනවා මේ දිව්‍ය ලෝක අයත් මනුෂ ලෝකත් කාම සුගතිය අර සතරාපායි කාම දුගතිය ඒ ලෝකොක්කොම එක කොළ හක් තියෙනවා ඒ ලෝක කොළ හටකේනවා කාම ලෝකය කිය එක් කාම ලෝකයේ භාග්‍යතුන්හස අවබෝධ ඉළඟට තියෙන රූපලෝකයේ. ප්‍රථම ධයාානයේ හීන ප්‍රනීත මධ්‍යම වශයෙන් ලෝකතුනක් තියනවා. බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රක්්ම පුරෝහිත මහා බ්‍රහක්්ම කල්පකාලා කල්ප භාගයක් මහා කල්ප එකක් මෙවයි ආවිශ් පිළිවෙලින් තියෙනෝ. දෙවැනි ධ්‍යනතලයේත් ලෝකතුනත් තින හීන මධ්‍යම ප්‍රණීත වශයෙන්. පරිත්තාභ අපමානාාව ආබස්සර ඒතුනෙත් කල්ප දෙකක් හතරක් අටක් වශයෙන් ආවශ්‍ය තියනෝ. තුංගනි ධ්‍යානතලයේ පරිත්ත සුභ අපමාන සුබ සුබකින්නක. කල්පදාසයක් තිස් දෙකක් හැටහතරක් වශයෙන් පිළිවලින් ආයුෂ්‍ය තියන් අසං්‍ය සත්්‍යය සහ වේහපල හතර නිධාන තලවෙන කල්ප පන්සී යයි. එතනි ඉහලට තින් අනාගාමාරයන් වහන්සේලා පමණක් උපදින එහිද රහත්වෙච්ච රහතන් වහන්සේලා අනාගම් වෙලාගහි පොඇතම ඔක්කොමඉන්නේ ඒ රහතන් වහන්සේලා වෙච්ච අය ඇතදී රහත්වෙලා ඉන්න අරිහත් බ්‍රක්්මරජ සහනාගාමිශ්‍රාවකය වවාසය ලොක පහයි ආවිය. කල්ප දාහයි අතප්ප මහාකල්ප දෙදාහයි සුදස්ස මහාකල්ප හාරදාහයි සුදස්සේ මහාකල්ප පටදාහයි අකනටා මහාකල්ප දාසය දාහයි. ඒ නම් මේ ලෝක සියල්ල දාසයට කියනවා පරූපප ලෝක තව ලෝක හතරක් ඉටිහලින් තිෙන ඒ අරුවප ලෝක හතර ආකාසය අන් තැක්ල වටල වශී කරල හිපපුදුනාම ආකා සංඥායතනය මහාකල්ප විශ්ි දහසක් කාවිශ්‍ය තියනවා. ඤ්ඥායනන්තෙ කළ වඩල දෙයානවඩල, අරූපදයානය ගිහිිපදනාා ඒ විඤ්ාණංචායතනය මහකල් පතලිස් දාහසක් ආයුෂ තියෙනවා. එසේම ආකින් චඥාතනෙ කංචි නත්තීති කිසිවක් නැතකිල වඩලා එත නිපදනාා මහාකල්ප හැටදාහයි. සංාාවත්තෙත් නැනැත්තෙත් නෑකෙන නව සංඥානා සංඥායතනක ඩීමෙන් යනවා එතන තියෙනවා. මහාකල් පසු හර දහසක ොයි තමයි ලෝක විභාගේ මේ කෞද දේශනා කළේ භාගිවත්තරිය සම්මා සම්බුදුරජාණන් වන්සේ අවබෝධඥානයට අපගේ නමස්කාරයෝක කෙල් නමස්කාර කරන වටින ඒ තරන් අවබෝධයක් මේක කාටවත් කියන්න බැවෙන ලෝතුරා බදුරජාණන් වහන්සේ දේශනා කළ අරූප ලෝක හතරයි. ලට නැවත වෙදන ලෝක මේ ලෝක තිස්සෙකම තවත් කොටස් තුනකට. සංඥාලෝක කියලා අස්ඥාලෝක නේව ස්ඥා නාසඥාලු අපි පහසු කරමට බදා ද මිතිස් තිස්සක ැන දැ ැනවත්තු. ඒ තිස්සක එක ලෝකයක් බවාග්‍රය කලකෙන නේවස්ඥා නාසංඥාතන ඒක වෙන් කරන නේවසංඥා එක අ සංඥාාවශය සංඥා වැත්තෙත් න නැත්තෙත් නැති ලෝක එකයි ඒ තමයි නේවඥා නාසඥා එතනය. හට අ අසං්‍ය ලෝකත් තින එකයි එතමයි අසං්ඥ සත්්‍යය මහාකල්ප පන්සීය. එතන අර සංඥාව නැති තැන. ැ අබව්‍යයි දැ මේ කියපු අරුපොලෝක හතරත් අසංඥලෝකෙත් නිවන් අවබෝධ කරන්න බැරි බව සඳහන් වෙනෝ. නමු සත්වය යනොෝට අබුද්ධෝඋපාදකාල යාන ලබල ශිවරු යනවා. තිස්සකෙන් දෙකක් අයිංගර අපට තේරුණක් ලෝක තව විසිී නමයක් ඉතුරයි. ඒ විසිනමම සං්ඥාව තිරෙන සං්ඥාව තියන ලෝක විසිනාමයයි අසං්ඥ ලෝක එකයි නේව සංඥානා සඥා එකයි ඔක්කොමතිස් එකයි ඒ විදියට. ආයබතුන ස්කන්ද වශයෙන්. ඕෝකාරකයන් ඉස්කන්ද ඒක වෝකාරකයන් එක ඉස්කන්දයයි තියෙන් වැඩ කරන්න. චතුවෝකාරකයන් නිස්කන්ද හතරයි. පංච වෝකාර කියයන්නේ ඉස්කන්ද පහම වැඩ කරන. නැ මේකත් අපිට බෙදාගන ලේසි තිස්ස එක දන්නව නම් බෙදාගන්න පුළුවන් ඒක ෝකාරගයන් රූපස්කන්දය පමන ප්‍රකට වෙන්නේ අසඥ සත්්‍යේ ඒ වෙන් කලා ඒ වෝකාරට චතුවෝකාර රූපස්කන්දය අප්‍රකට වෙච්ච ්‍රේදනා සංඥා සංකාර විඤ්ඥාන ප්‍රකට වෙච්ච ස්කන්ධ හතරක්පවනක් වැඩ කරනව අරූප ලෝක හතරේ. ො ඒ හතරයි අරකයි පහයි. තිස්සකෙන් පහක් අයින්කරාම ලෝක විසි හයක් ඉතුරගෙනවා ඒ විසි හයේම පංචු පාධනස්කන්දයෙන් වැඩ කරනවා. තැන් මේ තමයි ලෝක විදුූපතුගුණේ විස්තරේ.